දවක් හමද න නු YouTube ैල් ලක යාලාවත් සුපුරදුදීද සාදරයෙන් පිගන්න. අදම ෑල්ලර කියන්න න්නේ සුවිශේෂී දෙයක් ගැන. ඒක කියන්නේ ඔයාගේ නිවස එහමනත් ඔයාගේ හදන්න යන කොට ඔයාගේ වියදම පිරිවැෑ අඩු කරගන්න පුළුවන් විදිේ කරුණු කාරනා කීපෑ ඔයා ගොඩ ප්‍රෝජනතත්න කරු රැගැනමම් මේ වීඩියयोග අද කියන්නේ නිසා මේ විීඩියयोක අනිවාරයෙන්ම අවසන් වනකම්ම බලන්න අමතක් කරන්න එපා. සාමාන්‍යෙන් ගොඩක් අය කරන වැදක්තමයි ගැයක් ඩිසයින් කරන්න ගයක් හදන්න පලෑන් කන කොටම, එගොල තීන්දු තීරණ ගන්නේ වර්තමාන තත්වේ කැන ඔයාලට දැන්තීන අවශ්‍යතාවය ගැන හිතළ විතරයි. එහෙම කරාම තියෙන ගැටලුව තමයි තවුරුදු පහක් දහ හෝ ඉටවිටි කාලයක් යැනකොට ජීවිතයේ සිද්ධ වෙන වෙනස්කං එක් ඒකන වගේ පවුලට අලිතෙන් අ එකතු වෙනවා එතකොට දරුව ැබෙන්න්න ඉන්නවා ඒවාගේ තුර වැඩිහිටියයක නම්ලතා තල වයිසට ගිය හම මෙන්න මේ වගේ අවශ්‍යතා එක්ක අර ඔයා දැන්ගත්ය තීරණයට වඩා වෙනස් දේවල් සිද්ධ වන්න ඉට තියෙන ඉස්රහ. පිහිටම ඔයාල දෙන්නේෙක් විතරක්ඉන්න පවුලක් කියලා. එතකොට ඔය දෙන්නට අශ්‍ය විදියටට සරිලනවිදිීට ගේ නිර්මාණය කරට ගටලුවක් වෙන්න. හැබැ මම් මේ කියන්නේ අනාගතය ගැනය කන්න අවුදු පහක්දයක් එහාට දැකලා. ඒදිහා බලලා ඒ අවශ්‍යතා එන විදිහට ගේ නිර්මාණය කරන්න කියලා. හැබැයි ඒ කාලවකවානු වෙනකොට ඔයාට වෙන ඉඩම්ගරම් වෙන ගෙවල් හදන්න පුළුවන් වත්කමක් ආදායම්මටමක් තිීනෝන මේඒ ගැටලුවක් වෙන්නනෑ නමුත් අපි බහුතරයක් දෙෙන සාන්‍යයෙන් ගෙල්හ දන්න මුළ ජීත කාේයටට. ඒ නිසා ඒ කාලයත් එක් සිදුවෙන වෙනස්කම් ගැන හිතල තමයි ඔයාගේ ඩිසයින් කරන්න ඕනේ. මේක මම උදාහර කීපයකින් ඔයට පැහැදිලි කරන්න. අපිහිතමු තවරදු දෙතුනකින් ඔයාගේ අදහසත්තියනවා ෆ්‍රෙස්්ලෝ එක රන්ට් එකට දෙන්න. අන්න ඒ වගේ අදහක්තිනවා නම් ඔයාගේ නිවස පඩිපෙල අනිවාර්රෙන්ම ඩිසයින් කරන්න ඕනේ නිවසට එලිය පැත්ති. ඒවගේම ඔයා පවුලෙ කවරුහර ඉන්නවනම් රෝගී වුණ කෙනෙක්ඒ ගැන අසනීප වෙච්ච කෙන. අනිවාරෙන්ම ඔහු ඉන්න කාම්බරයට ් බාතරෝම් එකක් ඒක යන්නේ කාම්බරේට් අනයුක්ත බාතරෝම් එකක් අනිවාරම ඩිසයින් කරන්න ඕනේ. ඔන්න ඔය රෝගී අය වගේම ගොඩක් වයසාය ඔයාගේ නිවසේ ජීවත්වෙනවා නම් නිවස ස්ටෙප්ස්වල්ට කඩලා ඩිසයින් කරක ඒක නගේ ඇතුළේ පඩියක් දෙකක් නැගලා එට මෙහෙට යන්න තියෙනව නම් ඒගත් එච්චර සදුසුෑ. ඔන්න ඒ වගේ වැදගත් කරුණු අනිවාර්යම ඔය සැරගිල්ලට ගන්න ඕනේ ඔයාගේ නිවස ඩිසයින් කරන්න කලින්. එහෙම නැතුව කාලයෙන් කාලයට ඔයාගේ ආශ්‍යතා යෙදන විති හට නිවස කඩගඩ අලුත් කරන්න ගියොත් ඔයා ලොකු වියදමක් දන්න සිදධනවා. ඔන්න ඔයිවිදිහට හැමදීම ගෙන ඔයා සැසුම් කරලා සාච්චාල්ල ඔයා තීර්ණය කරට පස්සේ ඔයාගේ මෙන්න මේදේවල්ලනි සමන්විතවෙන්න ඕන කියලා. ඊළකට ඔයා මුලින්ම කරන්න ඕනදේ තමයි ඔයාගේ පලෑන්න කඳන්න ආකට එක්කෙනෙක් හරි ඩ්‍රාක්්මන් කෙනෙක් හරි තෝරාගන්න එක. නිවා සැසුම් ශිල්පියයකු හෝ ගෘහණනිර්මාණ ශිල්පියයකු තෝරගන්න විදිහ? ගේ කලින් පිසෝඩ්ේෙ ම පැදිලව සඳහන් කලා දනවා. ඔයා ම විඩියෝ බලන්නැත්නම් ගේ ිස්ිප් බක්් ලික දනවා ඉස්ල්ලමගේීලේ ඩිය එක බලන්න. එතකොට ඔයාට තේරෙ ආිටෙක් කෙනෙක් එහමනත්න ්‍රහ්මන් කෙනෙක් තරගන්න කොහොමද කියලා. දැන් ඔයා කල්පන කරයි ආකිටෙක්ෙනෙක් හරි ද්‍රා්මන් කනෙක් රරි තරගන්න ක්‍රමය අනුව තෝරගන්න විදිානුව ඔයාගේ නිවස කොස්් එකට. එමනත්තම් වියදමට ඒක බලපාන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම සිද්ධ වෙන්නේ. අපිහිතම ඔයා තෝරගත්තු නිර්මාණ ශිල්පියා ඔයාගේ අදහස්වලට ගරු කරන්නේ නැති. ඔහුගේම අදහස් වලින් ඔයාගේගේ නිර්මාණය කරන්න සූදානම් වෙනවා නම් ඔයාගේ අවශ්‍යතාව කොහොම තිබ්බත් අන්තිමට නිර්මාණය සිද්ධ වෙන්නේ ඔහුට අවශ්‍ය විදිහයට. ඒ කියන්නේ ඔයාට මිලාඩු කරගන්න ඕනෑ විදිහට ඒරි අක අඩු කරගන්න විදිහෙුත් නත්නක් ඒම නත්නක්ම් අමුද්‍රව්්‍ය භාවිත, ඔබට ඕනෑ විදිර තරගන්න විදිහක් ැත්න එන්න ඒ අවස්ථාවල්දිීවට අනිවාරෙන්ම මේ වීදම් වැඩි වෙනවා. ඔයා හිතනවට වඩා මුදලක් ඔයාගේ හදන්න යට කරන්න සිද්ධ වෙනවා. මේ ශේත්‍රීන්න හැමෝ මේ විදියට කරන්න නැහැ. බොහොම අතලොස්සක් තමයි ඒවිදිට තමන්ගේ අදහස තමන්ගේම නිර්මාණය ඔයාගේ නිවස වෙන්නඕන කියන තැනයි දෙගෙන කටයුතු කරන්නේ. ඒ නිසා නිර්මාණ ශිල්පිය, තෝරගන්න කලින්, හුත් එක සාකච්ඡා කල්ල බලන්න ඔයාගේ අවශ්‍යතාවල්ට ඔයාගේ නිර්මාණයට තැනක් දීලා ඔබේ අවශ්‍යතාවේ පරිදිඒ නිර්ණය කරන්න හු ඇසිද කියලා. යාගේ නිවසේ වියද මඩු කරගන්න පුුවන් තවත් එෙක්්‍රමයක් තමයි ඔයාගේ නිවසේ වහලය එකගැන ස්ලැබ් එක නතුව වහලයක් දාන්න යෝජනා වෙලා තියෙනවනං ඒ වහලය නිර්මාණය කරන්න ඕනේ එකක ලෙවල්ස් වලට කඩන්නේ නැතුව පළ ගණනාවකට වහලේ බෑවුම් කරන්නේ නැතිව තනිඵලයට හෝ පල දෙකටයි වියදම අඩුකරගන්න තියෙන තවත් එෙක් ප්‍රසිද්ධ ක්‍රමවේදයක් තමයි ස්මෝලයිස් ස්මාටර් කියන කන්සෙප් එක ඒ කියන්නේ ඔයාගේ නිවස උළුවන්තරම් කුඩාවට පුංචිවට සැලසුම් කිරීම කියන එක. මේ විදිර කුඩාවට නිර්මාණය සිදුකරද්දී බලන්න ඕනේ ප්‍රධානතම සාධක දෙකක්තිය නෝ. එකක් තමයි නිවසට හිරුවලිය ලැබෙන විදිහ සහ වාතාශ්‍රවය ලැබෙන්නේෙ කොහමද කියෙනෙක් ගැන. අපි ස්සල්ලමකම වෙන්ටිලේශන් කියන කාරණාව ඒ කියන්නේ ඔයාගේ ඉඩම පිහිටීමත් එක්ක හුළංහමන දිශාව. ඩිරෙක්ෂන් එක කොහොමද කියලා අනිවාරයෙන්ම දැන ගන්න ඕනේ. මෙන්න මේ සුළංහමන දිශාව, බොහෝවිට ස්භාවිකව සිද්ධ වුණාට වටපිඩාවවෙ තින ගොඩ නැගිලි අනුව සහ විශාල ප්‍රමාණය ගස්වල් අනුවත් එක වෙනස් වෙනවා. මෙන්න මේ ස්භාවිකව හමන හුළකට අපි කියනවා නැචුරල් වටිලේශන් කියලා. ඒවගේම ඔයාග නිවස සවිකරන ෆෑන්ස් වලින් එහෙමනත්නං ඒුනිස්් වලින් ජනරේට් පෙන්න්නේ මිකනිකල් වටිලේශන් කියන එක. හැබැයි ඔයාට ඔය මිකනිකල් වටිලේශන් සවිකිරීමට, මදර ාස්තුවක් පිරිවයක් තරන්නට සිද්ධ වෙන වගේම මාසිකව ගෙවන්නට වෙන විදුලිබිලද ඉහල යනවා. ඒ නිසා කුඩානිවසක් නිර්මාණය කරදදි එහමත් නම් බජට් හව එකක් නිර්මාණය කරද්දි අනිවාරෙන්ම මෙ නචුරල් වෙන්ටිලේශන් කියන එක තමයි කන්සිඩය කරන්න ඕනේ. අනිත්කාරණාව තමයි නිවස ඇතුළට ආලෝකය ලැබීම ඒක ඇනේ ලයිටිං කියන එක. මේ විදියට නිවසට ආලෝකය සපය ගන්න ක්‍රම දෙගක්ති නවා. එකක් තමයි හිරවෙලින් ලැබෙන ස්වභාවි ආලෝකය නිසතුරට වැටෙන්නට සැලස්වීම. අනිත්විදිහ තමයි අපි කවුරුත්්දන්න විදුලි බල්බ මගින්. ස්වභාවික හිරුවලියෙන් නැතුව විදුි බල්බ මගින් ඔය අලෝකයේ ලබාගත් තම අවාසි දෙකක් සිද්ධ වෙනවා. එකවාසියක් තමයි ඔයාගේ විදුලිබිලට ලොකු ගානක් එකතු වෙනවා. අනිත්ත තමයි විදුලි බල්බ ක්‍රියාත්මකවෙන්න ලොකු වෙනජීකක්. ශක්තියක් අවශ්‍ය වෙනවා. ස්වභාවික හිරවෙලිය තින විශේෂත්වය තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත්මයෝගගැයි. ියම මේ වගේ ප්‍රතිලාබ ඔයාට ලැබෙනවා එකක් තමයි විටමින්ඩ ශරීරයට උරාගන්නවා අනිදදේ තමයි හරද රෝග අවධානම ඉතාමත්ම අඩුයි ඒ වගේම මානසික ආතති අඩුකරණා වගේම සුව පහසුනින්දකුත් ලැබෙනවා මෙන්න මේ ආකාරයට ස්ෝභාවික හිරෙලිය නිවසතුලට වැඩන විදියට රියින් කරහම මෙන මේ විදියේ ගොඩක් ප්‍රතිලාබ ඔයාට ලැබෙනවා ඔයාගේ නිවසේ පිරිවැෑ අඩුකරගන්නට තියෙන තවත් එක් වැදගත් ක්‍රමවේදයක් තමයි යාගේ නිවසර අවශ්‍ය බාතරම් ෆිටිංක්ස් ටයිල්ස් පැන්ටිකබටස් ඒවගේම ලයි් ෆිටිංක්ස් වගේ දේවල් ඔබ විසින් මලදී අරගෙන සපයලා කොන්ත්‍රාත්කරු විසින් වැඩකුලීපදනම මත සවිකරදීමේ ක්‍රියාවලිය. ඒකට හේතුව තමයි ඔය මම කලින්කිියපු උපාංගවල මිලගණන් විශාල පරාසයක දිවයනවා. උදාහරණයකට අපිකම ලයි් ෆටිං එකක් ඔන්නඔේ ලයිට ෆිටිං එකක් රුපියල් දහ එදදාස් පන්සීයේ මිල ගනන්වල ඉඳලා ස්හතලිස් දහ ගනන්වල වගේ විශාල මුදලක් දක්වා විහිදෙනවා. මෙන්න මේ ආකාරයට වෙළඳපුොලේ තියෙන අඩුම මිලගණන් වලට තියෙන බාන්්ඩ එහෙමනත් උපාංග මිලදීගෙන ඔයාට ගෙට යන පිරිවය කොස්ට් එක තවත් අඩුකරගන්න පුළුවන්. ඊළඟ අපි බලමු Old construction method කියනක ඒ කියන මෙන්න මේවාගේ දේවල් ඔයාගේ නිවසට ස්ලැබ් එකක් ඩිසයින් කරලා තියෙනවනම් ඒකට ප්‍රකාස් ලැබ් එකක් යෝජනා කිරීම. ඒවගේම ගඩල්වලින් බිත්ති බඳින් නැතුව ොගල්ලින් බිත්ති බදිින එක. ඒවගේම උල්ලු අහු ජනල් දොරවල් සඳහා මිලෙන් අඩු ලීවර්ගයක් භාවිතා කිරීම. මේකෙන් කියන්නේ අමුද්‍රව්වයන් වගේම ඉදිකිරීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීම තුළින්ද ඔයාට පිරිවෑඩු කරගන්න පුළුවන් බව. ඔයාගේ නිවස පිරිවාෑඩු කරගන්න පුළුවන් තවත් එෙක් වැදගත් සන්ධිස්ථානයක් තමයි හරිම කොන්ත්‍රාත්කරුවක තෝරා ගැනීම කියනක. conත්‍රාත්කරුවපු තෝර ගන්නේ කොහොමද කිය. මගේ කලින් එපිසඩ් එකම පැදිි කරලා තින. ඒක ලින් එකත්ම පල්ලහහින් දාන්න ඔ ඒ එකතා ැලවිනත් A එක හිලා බලන්න එහම බැලුවත්වාට තේරයි මේ කියන කාරනාඒට සබධ වෙන්න කොහමද කියලා. කොන්ත්‍රාත්කුමත ඔයා නිවසාහදන්න යන පිරිව වියදම වැඩි වෙන්න මෙන්න මේ වගේ හේතු නිස. ඕනෑම කොන්්‍රාත්තුුවක කාල සීමක්ති න. එකඒැන ස් කඩුල් එකක් තියනවාවෙන්න මේ කාල සීමට විර කරන්න ඕනි කියලා. එහම කැඩුල් එකක් තිබුණට ඒ කොන්ත්‍රාත්කරට බැරිවය නවා නීමිත කාල සීමට වැඩ ඉවිරටරගන්න ගොද යාග තියෙන ගැටලු නිසා එමනැත්නම් ඒයටටඒ කැපෑ සිියක නැත්නම්. මෙම මේවාගේ අස්ථාව ඔය කුලි නිවස ජීවත්තනවා කියලා හිතන්නකො එහමැත්නම් ඔ බෑන්ක්කලෝන් එකක් කරගෙන නිවස අධරෙන් අදීරගෙන නවා කිය හිතන්නකො. එතකට නිස හදන්න ප්‍රමාදවන ප්‍රමාද වෙන්න ඔබටම තමා වියදම වැඩිවෙන්නේ. ඒවගේම තමයි ඔබ කොන්ත්‍රාත්කරුට ගෙවන්න මුදල්. අධීරෙන් අදීර වශයෙන් හෝ ගෙවන මුදල් ඔහුට හරියට මනේච් කරගන්නන්නේ ගැන ළමනාගරණය කරගන්න බැරිවුණුවතින් සමහර කොන්ත්‍රාත්කරුවන් අතර මඟ වැඩේ දාලයනවා. මෙන මේ නිසා තමයි හරි කොන්ත්‍රාත්කරුවකූ යාගේ නිවසා දන්න තෝරා නොගත්තොත් ඔබට අමතර වීදමක් අනිවාරයම දරන්න සිද්ධ වෙනවා. වසක වේද අඩු කරගන්න පිරිබෑ අුරගන්නට ම මේ කීප දේවල් ගොඩක් වැදත්වන යි නිසා ේල් ග හොඳ අවධාන යමු කරලා ඒ තරක්නේ ඔයාටඕන මටීියල් මොනවාද මටීියල් තරගන්න කොමද ඉ ිනේරු ශිල්පකම ාවිතා කරන්න කොහොමද මෙන්න මේ කරුණු කාරුණගෙන ඔයා හොඳන් අදහසක් කරගෙන ඔයාගේ නිවස හදන්න කලින් ඔයා හොඳ අවබෝධ ෙන්ඉන්න ඕන. මෙන්න ේදේවල් හරියට සිද්ධ වෙන්න කොහොමද කියලා. ඒවි රක්නේ ඔයාට අනවශ්‍ය ප්‍රශ්න කරදර මගහරවාගෙන ඔයාගේ නිවස සාර්ථකව අනිම කරන්න අවස්ථාව ලැබෙනවා. එහම අතුරතු ගොඩක් කරන ල් ඩුවෙන් යිත් පිහම්බිමු. ඒ රක්්නේ යාගේ ප්‍රශ්න ගැටලුතින ඕන දෙයක් පලයාහ කමෙන් ක්ෂ එක කමෙන්ට කරන්න පුළුවන් ඒවි රක්නෙම මේ ගනුජේ පේද්ය එකෙන් ගනුජයේ ෆිස්බු එකෙන් ඒගේ ඉන්ස්ටග්‍රම් එක ඔයා ට න ප්‍රශ්න යොකරන්න පුුවන් හැම උත්තර දෙන්න. ජ ගේ හිත යි ක් යි කර ත කරන්න ොත්තම මගේ අලත් ීඩ ලන්න ළුවන් හමන ුත් ීඩ එකකින් ආ ත් ප හම්බു.